हत्नी वरटा कांता एक दिन लोककुशल तरंगावल सूरतावे दिना गणीमठ ऑस्ट्रेलिया कांता खंडम अद समत्ना ඒ නවසීලන්ත යේදී පැවති අවසන් මහා තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 71කින් පරාජයට පත් කරමින් තරගයේ කාසියේ වාසය දිනු එංගලන්ත කණ්ඩායමේ නායිකා හේදර් නයිට් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් අදාළ තීරණයට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූයේ නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 356ක් ලබා ගනිමින් ඇලිසා හීලී පන්දු 138කින් වේගවත් ලකුණු 170ක් ලබා ගැනීමට සමත් වුණා. ඇයගේ ඉනමට හතරේ පහරවල් 26ක් ඇතුළත් ඇය වාර්තා කළ ලකුණු 170 ඉතිහාසයට එක්ුණේ කාන්තා හෝ පිරිමි ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයේදී වාර්තා වූ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කිවේ 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 149ක් වාර්තා කළ ඇඩම් ගිල්ක්‍රිස්ට් ඇලිසා හීලී අවසන් පූර්ව තරගයේදීද ලකුණු 129ක් වාර්තා කිරීමට සමත් වුණා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඇය ඉනිම් 9ක් තුල වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 509ක් ලෙස වාර්තා වෙනවා. ඒ වාර්තා අතරට එක් වී ඇත්තේ කාන්තා ලෝක කුසලාන තරගාවලියකදී ක්‍රීඩිකාවක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. අන්‍ය ලකුණු 46කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දු වාර 43යි පන්දු 4ක් අවසානයේදී සියලු දෙනා දෙවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 285ක් පමණයි. නෙට් සයිවර් පන්දු 121කින් නොදෙවි ලකුණු 148ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ 6 පහරක් හා 4 පහර 15ක් සමගින් කෙසේ වෙතත් අනෙක් එංගලන්ත ප්‍රතිකාරණියන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් නොලැබුණු බැවින් එංගලන්තයට මෙවර ලෝක සූරයන් වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඇලේනා කිනිස් හා ජේස් ජොන්සන් විකට් 3 බැගින් දවා ගැනීමට සමත් වුණා. පෑම් පෑ අලුත්න දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබට දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.